Hi everyone, welcome to Science and Education. අද අපි වදමලක කොටස් අධ්‍යයනය කර බලමු. මේ පුෂ්ප බුන්තය. මේ කොළපැහැයට තිබෙන්නේ උපමණිපත්‍ර සහ මණිපත්‍ර. මුකුටය දලපත්‍ර පහකින් යුක්තයි. ඒ දලපත්‍ර පුෂ්පේ පහළදී එකට බද්ධ වෙලායි තියෙන්නේ. දලපත්‍ර වලින් රේණුක නලය පටන් ගන්නවා. රේණු සම්බන්ධ වෙලා තියෙන්නේ රේණුක නලයට. කොටස් පහකට බෙදුණු කලංකයක් තිබෙනවා. දැන් මම අර්ධ පුෂ්පයක් ලබා ගන්නයි සූදානම් වෙන්නේ. ඒ සඳහා පුෂ්පය අන්වායාම සිරස් අක්ෂය ඔස්සේ දෙකට වෙන් කරනවා. එක පැත්තකට පුෂ්ප පෙති, ඒ කියන්නේ දලපත්‍ර වලින් දෙකහමාරක් අයත් වෙන්න අවශ්‍යයි. මේ තමයි අර්ධ පුෂ්පය. කීලය වෙන් කර ගැනීමට රේණුක නලයේ මේ පැත්තේ තිබෙන කොටස් සම්පූර්ණයෙන්ම මේ විදිහට කපලා ඉවත් කරන්න ඕනේ. මේ සුදු පැහැති නූලක් විදිහට පේන්නේ කීලය. මේ ඩිම්බකෝෂයේ අන්වායාම අර්ධය. කීලය ආරම්භ වන්නේ ඩිම්බකෝෂයේ මුදුනෙන්. කීලයේ රේණුක නලයෙන් එළියට ඇවිල්ලා කලංක පහකට වෙන් වෙලා මේ විදිහට තියෙන්නේ. මෙසේ ඩිම්බකෝෂයේ කීලය සහ කලංකේ පුෂ්පේ ජායාංගයට අයත් වෙනවා. ඩිම්බකෝෂයේ තුල ඩිම්බ තිබෙන ආකාරයත් මෙහිදී ඔබට දැක ගන්න පුළුවන්. ඩිම්බකෝෂයේ දෙපස පුෂ්පේ තුල මදු ග්‍රන්ථි පිහිටලා තියෙනවා. ඒ නිසා මේ කෘමීන් සැරිසරනවා ඔබට දකින්න පුළුවන් වෙන්නේ. කෘමීන් එම මදු ආහාරයට ගැනීම සඳහා පුෂ්පයට ළඟා වෙනවා. මෙය උත්තර ඩිම්බ කෝෂයක්. ඒ කියන්නේ පුෂ්පයේ අනිකුත් කොටස් ආරම්භ වන්නේ ඩිම්බකෝෂයට පහලින් සිට. මේ ඩිම්බකෝෂය අණ්ඩප පහකින් සමන්විතයි. ඒ අණ්ඩප එකට බද්ධ වෙලා සමණ්ඩපික ඩිම්බකෝෂයක් හදනවා. ඩිම්බකෝෂයේ තුර කුටීර නැත්තම් කෝෂ්ඨ පහක් තිබෙනවා. අක්ෂීය ඩිම්බ න්‍යාසයක් දරනවා. මෙහිදී නැවතත් ඔබට උපමණිපත්‍ර සහ මණිපත්‍ර පැහැදිලිව පෙනෙනවා.
මණිපත්‍ර මේ විදිහට එකට බද්ධ වෙලා කෝප්පේක ආකාරයට සකස් වෙලා තියෙන්නේ මම මේ වෙනත් මලකින් වෙන් කරගත්තේ ඔබට මෙහි ඩිම්බකෝෂය සහ කීලයේ පහළ කොටස දකින්න ලැබෙනවා මේ තියෙන ඩිම්බකෝෂය මම දැන් මේ ඩිම්බකෝෂයේ හරස් කඩක් ගන්නයි සූදානම් වෙන්නේ ඇතුළත ව්‍යුහය අධ්‍යයනය කිරීමට ඔබට මේ අන්වික්ෂයේ අවබලයේ යටතේ හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන්. මගේ අන්වික්ෂයේ අවබලයේ නොමැති නිසා මට එය පෙන්වන්න වෙන්නේ නැහැ. මේ ඩිම්බකෝෂයේ හරස්කඩ බාහිර ආවරණයේ ඩිම්බකෝෂ බිත්තිය. එය අණ්ඩප පහකින් සමන්විතයි. මැද තිබෙන්නේ අක්ෂය. එයට ඩිම්බ සවිවි තිබෙනවා. කෝෂ්ඨ පහ තුල ඩිම්බ තිබෙන ආකාරය ඔබට දැක ගන්න පුළුවන්. අපි මීළඟට පුෂ්පේ පුමාංගය සලකා බලමු මේ පුමාංගයට අයත් වෙනවා රේණුක නලයට සම්බන්ධ වෙලා තියෙන රේණු රාශිය රේණුවකට සූත්‍රිකාවකට සම්බන්ධ වූ පරාග දානියක් තිබෙනවා පරිණත පරාග දානී මෙන්ම පිපිරුණු පරාග දානීත් ඔබට මෙහි දැක ගන්න පුළුවන් ඔයාලට ගොඩාක් ස්තුතියි වීඩියෝ එක නැරඹුවට මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා